අයිබෝන් ප්‍රකට කියමනක අරුතට අනුව මේ යුගයේ වඩාම වැඩි ලොකුම ඛේදවාචකය වන්නේ හොඳ මිනිසුන්ගේ නිහඬතාවය. අරිස්ටෝටල් කියන මිනිසා ස්වභාවයෙන්ම දේශපාලන සත්වයකි කියලා. එහෙම වුණත් ඔබ සමහර විට හිතනවා ඇති නෑ මම දේශපාලනය ගැන කතා කරන්න කැමති නැහැ. ඔබටයි මේ කියන්නේ. අපි කතා කරමු. අපි කතා කරලා වඩාත් හොඳ දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කර ගැනීම වෙනුවෙන් වටපිටාවක් සාදාගනිමු. ඒ වෙනුවෙනුයි සංවාදය වෙන්වන්නේ. අද දවසේ අපි සංවාදයේ මේ කතාබහට ආරාධනා කළේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන් වන කේසරලාල් ගුණසේකර මහත්මයාව ආයුබෝවන් කියලා ඔබතුමාව පිළිගන්නවා. හැබැයි මේ කතාබහට ඔබතුමාව කැඳවන්නට හේතුව වන්නේ ඔබතුමාගේ ඒ හැඳින්වීම පමණක් නොවේ. දේශපාලනඥ විදිහට පමණක් නෙවෙයි එතුමා සතු සමාජ දේශපාලනික ආර්ථික දැක්ම කොහොමද වඩා වැදගත් යහපත් සමාජ සංකතනයක් වෙනුවෙන් අපි භාවිත කරන්නේ අපි කොහොමද එතුමාගේ දැනුම අපේ කතාබහ ඔස්සේ බෙදා හදාගන්නේ කියන තැනට යන්නටයි අපේ බලාපොරොත්තුව අද දවසේ. ඒ නිසාම අරමුලින් ආරාධනා කළා වගේ නෑ මම දේශපාලනය කතා කරන්න කැමති නැහැ මං ඔය කතා අහන්නට බලන්නට කැමති නැහැ කියලා හිතනවා නම් ඔබ නෑ ඔබටත් අපි ආරාධනා කරනවා එකතු වන්න අපේ සංවාදයේ සමග අපි කතිකාවතක් ගොඩනගා ගනිමු. අපි බලාපොරොත්තු වෙන වඩා යහපත් ලෝකය ගොඩනගා ගන්නට අපිට හැකියාව ලැබෙන්නේ අපි උත්සාහ කළොත් පමණක් වන නිසා. ගුණසේකර මැතිතුමා අපේ කතාබහ ආරම්භ කරමු මේ මොහොතේ අපේ රට දේශපාලනිකව බොහොම උණුසුම් තත්ත්වයක පවතින්නේ. එක්තරා සුවිශේෂී මාතෘකාවක් එක්ක රට දැන් බලාගෙන ඉන්නවා හෙට දවසේදී මොකක්ද සිද්ධ වෙන්නේ කියලා. අපි අග්‍රාමාත්‍යවරයාට එරෙහිව පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කර තිබෙන විශ්වාස භංගය කියන මාතෘකාවෙන් අපේ කතා බහ ආරම්භ කරමු. ඔබ දකින්නේ කොහොමද මේ තත්ත්වය? මෙමය දැන් මේ කාරණාව පිළිබඳව මම දීර්ඝ විශ්ලේෂණයක් දෙන්නේ නැහැ. නමුත් මෙවැනි දේවල් තුල මා දකින්නේ රටක් හැටියට අපි ආපස්සට යනවා කියන කාරණාව. දැන් උදාහරණයක් හැටියට මේ කාරණාව පිළිබඳව පහුගිය මාසයකට කිට්ටු කාල පරිච්ඡේදයක් තුළ මේ රටේ වැඩ සිදු වෙන්නේ බොහොම අඩුවෙන් කියන එකයි මගේ විශ්වාසය. රජයේ ආයතන වේවා පෞද්ගලික ආයතන වේවා හැම එක්කෙනාගේම මුවින් පිට වෙන්නේ දැන් මොකද්ද වෙන්නේ මේ විශ්වාස භංග යෝජනාවට. එතකොට මේවා ගෙනීම තුළ රට ආපස්සට හරවන තත්වයකට පරිවර්තනය වෙනවා. එතකොට රටේ ඉදිරි ගමන පිළිබඳව කවුරුත් කල්පනා කරන්නේ නැහැ. අපි මේ විශ්වාස භංග යෝජනාව දිනුවත් පෙරදුනත් රටේ ජනතාවට සෙතක් සැලසෙනවා කියලා මා විශ්වාස කරන්නේ නැහැ. එතකොට ඒක ජනතාවට තේරෙන්නේ නැති තාක්කල් මේවා නිර්මාණය කරන අය තවදුරටත් මේවා නිර්මාණය කරනවා. දැන් මේ කාරණාව දිහා දීර්ඝ අධ්‍යයනයක මං යෙදුණා. මේ කාරණාව කොයිතරම් දුරට බැරෑරුම්ද කියන කාරණාව අපි වටහා ගන්න ඕනේනේ. අපි බොහෝ දිනෙකට නොතේරෙන දේවල් ඒකේ අඩංගු වෙලා තියෙනවා. එක කාරණාවක් තමයි දැන් මේ චෝදනා මුඛයෙන් යම් යම් දේවල් ඉදිරිපත් කෙරුවාට අපි නිහම ස්වરૂපය වටහාගෙනත් නැහැ. දැන් උදාහරණයක් හැටියට මේ අපි බලමු මහ බැංකුවේ මේ සිදුවෙච්ච කලබගෑනියනේ මේ මූලික වෙලා තියෙන්නේ. ඒකට මේකේ නියම ආකාරයට මේකේ අධ්‍යයනය කෙරුවොත් මේකේ වග කියන්න ඕනේ මූලික වශයෙන් මගිදැනිමේ හැටියට බැංකුවේ නිලධාරීන් වග කියන්න ඕනේ. මහා බැංකුවේ අධිපතිතුමා ප්‍රමුඛ නිලධාරීන්. ඒ අය තමයි මූලික වශයෙන් මේ වැරද්ද කෙරුවේ. දැන් මම ඕක මේ තවත් ටිකක් පහදලා දෙන්නම්. අපි කියමු උදාහරණයක් හැටියට මම නායකෙක් මම අමාත්‍යවරයෙක් කියලා මට අමාත්‍යාංශයේ නිලධාරීන්ට නියෝග දෙන්න පුළුවන් උපදෙස් දෙන්න පුළුවන් ඒවා ක්‍රියාත්මක කරන නිලධාරීන් වග බලා ගන්න ඕනේ ඒවා නිවැරදිව කරන්න නීතියානුකූලව කරන්න එතකොට ඒගොල්ලෝ ඒක නිවැරදිව නොකරුවොත් ඒකේ වගකීම ගන්න වෙන්නේ ඒගොල්ලෝ මම නොවේ මොකද මම නියෝගයක් දුන්න පළියට ඒගොල්ලන් ක්‍රියාත්මක කරන්න බැඳිලා තියෙනවා නම් ඒක බරපතල ප්‍රශ්නයක්. අපේ රටේ හැම රටේ පුරවැසියෙක්ම තේරුම් ගත යුතු කාරණාවක් තමන් රැකියාවක් කරනවා නම් නිවැරදි දේ කරන්නයි තමන් බැඳිලා තින්නේ. වැරදි දේ කරන්න නොවේ. එතකොට දැන් අරුම පුදුම දෙයක්. දැන් මේකේ
වැරදි කරපු අය පස්සක වෙන කෙනෙක්ව සම්බන්ධ කරලා මෙතුමා තමයි වග කියන්න ඕනේ කියන කාරණාව. දෙයිගේ අනිත් පැත්ත මා දකිනවා දැන් සමහර අය එලිපිට ඇවිල්ලා කියනවා මේ මේ කාරණාවේදී මේ මේ යෝජනාවට අපි පක්ෂ වෙන්න ඕනේ පක්ෂ නොවි ඉන්න පුළුවන් කමක් නැහැ. ඒ කියන අය දිහා බැලුවා මට වැටෙනවා තව කාරණාවක්. ඒගොල්ලෝ පුරුදු වෙලා තියෙන්නේ අමාත්‍යවරු හැටියට වැඩ කටයුතු කරුවොත් නියෝග දෙනවා ඒගොල්ලන් කියන දේ කෙරෙන්න ඕනේ. ඒතොර ඒ දෘෂ්ටියෙන් බැලුවාම හරි. ඒගොල්ලන් කියන දේ කරුවා වැරද්දක් සිදු වුණා ඒක නිසා කියන පුද්ගලයා තමයි ඒකට වග කියන්න ඕනේ. ඒගොල්ලන්ගේ කතාවෙන් වැටෙන දේ උච්චරයි. එතකොට මේකේ හරය බැලුවාම වෙනත් කෙනෙකුටයි චෝදනා එන්න ඕනේ. නමුත් චෝදනා ඉදිරිපත් වෙලා තියෙනවා වෙනත් පාර්ශවයකට. අපි මේක දීර්ඝ වශයෙන් අධ්‍යයනය කරනවා නම් වඩාත් යෝග්‍යයි. නමුත් මේ අධ්‍යයනය අපි කරන්නේ නැහැ. අපිට කැමති දේ තමයි හොයාගන්නේ. අපි පහසු දේ මේකෙන් ආරයිට් මේ මෙයා වැරද්දක් කරලා තිනවා මෙයාට විරුද්ධව අපි ඡන්දේ ප්‍රකාශ කරන්න ඕනේ කියන කාරණාව. ඉතින් ඒ තුළ මම දකින්නේ වැරදි දෙයට පෙළඹීම වැඩි ප්‍රවණතාව වැඩි. ඒ තුළ තමයි අද වර්තමානයේ මේ හැම එක්කෙනාම බලාගෙන ඉන්නවා. හෙට උදේ වෙනකම් තමයි සමාජ ගොඩක් නිදාගන්නේකුත් නැහැ. මේක මොනවද වෙන්නේ? මේ මහා ලොකු දෙයක් වෙන්නේ නැහැ. ඕකේ මොන ප්‍රතිඵලය ආවත් රටේ මහ ජනතාවට කිසිසතක් නැවයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඕක තමයි ඕකේ යථාර්ථය. දැන් මේ තුළ මේ මේ කාරණාව තුළ ගැබ් වෙලා තියෙන කරුණු රාශියක් තියෙනවා. මේක එකක් තමයි අවසානයේ කියන ඡේදයේ සඳහන් වෙනවා ආණ්ඩුව කියන වචනය. එතකොට මේ ඔක්කොම මුලින් කියපුවා පසක දැම්මාම අර අවසානයේ කියන වාක්‍ය තමයි වැදගත් වෙන්නේ. මේ ඔක්කොම කියන්නේ කියලා මේ කාරණාවට එනවා. එතකොට ආණ්ඩුව කෙරෙහි විශ්වාස භංග වෙලා තියෙනවා නම් එහෙනම් ආණ්ඩුව ආයේ දැනගන්න ඕනේ ආණ්ඩුව ආරක්ෂා කරන්න. දැන් ඔය ඔබතුමා කියන ආකාරයටම ඒ අවසාන වගන්තිය දැක්වෙනවා මේ අග්‍රාමාත්‍යවරයාට විරුද්ධව ඒ දැක්වෙන චෝදනා අතර එහෙම දක්වාගෙන ගිහිල්ලා කියනවා ඔහු සහ ඔහු නියෝජනය කරන්නා වූ ආණ්ඩුවට විරුද්ධව කරනා වූ විශ්වාස භංගයක් බව අවසාන වාක්‍ය නොකියා කියනවා. දැන් එහෙමනම් 2015 ජනවාරි 8 වෙනිදා එකතු වුණා යම් කිසි අරමුණක් වෙනුවෙන් එකතු වෙලා හදාගත්තු ආණ්ඩුවක් විදිහට විපක්ෂයක් සාමාන්‍යයෙන්ම එසේ සිදුවිය හැකි විශ්වාස භංග යෝජනාවක් වූ යම්කිසි විරුද්ධ වීමක් ඉදිරිපත් කිරීම. දැන් එතකොට අර ඔබතුමා කිව්වා වගේ ඔබතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයෙක් විදිහටත් දැන් මේ ආණ්ඩුව රැක ගැනීම සඳහා ආණ්ඩුවේ පිරිසගේ වගකීම මොකක්ද? ඒක තමයි ඒගොල්ලන්ට දැන් මේ පිළිබඳව අපි සාකච්ඡාවක් කරන්න අවස්ථාවක් අවකාශය සැලසුන්නේ නැහැ. ඒගොල්ලන් තේරුම් ගත යුතු කාරණාවල් තියෙනවා. දැන් උදාහරණයක් හැටියට මම අර කලින් කිව්ව ආකාරයට මේක සමහර අය වටා ගත්තේ නැත්නම් ඒගොල්ලෝ ලේසියෙන්ම නොඑක් තීන්දුව తీරන්න එළවෙන්න පුළුවන්. නමුත් හැම කෙනාම වටා ගත යුතුයි තමන් ආණ්ඩුවේ කොටස්කරුවෙක් නම් ආණ්ඩුව ආරක්ෂා කිරීමේ පූර්ණ වගකීම තියෙන්නේ තමන්ටමයි. එහෙම නැතුව යම්කිසි බරෑරුම් තත්වයකට ඇවිල්ලා තියෙනවා නම් එහෙමනම් සාකච්ඡා කරලා පක්ෂයේ මට්ටමින් සාකච්ඡා කරලා හැම එක්කෙනාම දැනුවත් කරලා තනතුරු වලින් ඉවත්. මොකද තනතුරු දරලා මේ ආණ්ඩුවට විරුද්ධ ඒ කියන්නේ තමන් කීම් කියනවා හදනවා වගේ වැඩක් තමන් තමන්ට විශ්වාස නැහැ කියන කාරණාව. ඉතින් මතු පිටින් පේන්නේ ඔන්න ඔයකයි. අපි ඒක තේරුම් ගන්න අරගෙන කටයුතු කිරීම තමයි වඩා ඥානාන්විත ක්‍රියාවලිය වන්නේ. ඉතින් මම විශ්වාස කරනවා ඒ ඥානාන්විත ක්‍රියාවලියට යයි කියලා. ඒක යෑම වැදගත් වෙනවා. මොකද මේ අවස්ථාවේදී වෙනත්තු කාර්යයන් වලට එළඹීම තීන්දුව తీරන වලට එළඹීම යෝග්‍ය නැහැ. අපේ කේසරලාල් ගුණසේකර මහත්මයාත් සමග සාකච්ඡා කරමින් ඉන්නා විට එතුමන්ගේ අදහස මේ පිළිබඳව ප්‍රකාශ කළා. දැන් අපේ සාකච්ඡාව ඇතුළත අපි තවත් මේ පිළිබඳව බොහෝ දේ එතුමාගෙන් විමසා දැනගනිමු සහ අපි කතා බහ කරමු. ඔබතුමා ආරම්භයේදීම කිව්වා මේ අපේ වගකීම පිළිබඳව ඇමතිවරයා නියෝගය දුන්නත් නිලධාරීන් ඉන්නවා එතනින් එහාට දෙයක් තීරණ ක්‍රියාත්මක වෙන්නට තවත් නිලධාරීන් ගණනාවක් ඉන්නවා. මේ අපි තුල තියෙන වගකීම සහ වගවීම ගැන අපි හැම පුරවැසියෙක් විදිහටම අපේ රටේ සිදුවෙන දේවල් පිළිබඳව
අපි තුල තියෙන වගකීම සහ වගකීම වගවීම පිළිබඳව මේට වැඩි අපි කතා කරන්න ඕනේ. ඔව් අනිවාර්යෙන්. මොකද අපි බොහෝ තැන්වල දකින දෙයක් තමයි වගවීම පිළිබඳව අපි බැහැර කරනවා. ඒක බරපතල ප්‍රශ්නයක්. දැන් උදාහරණයක් හැටියට මේ දේශපාලන ශාස්ත්‍රයේ මා දකින දෙයක් තියෙනවා. මේ නායකයෝ ඇමතිවරු ආස් කැමති තමන් කියන දේ වෙන්න ඕනේ කියන කාරණාවට. එහෙමයි ඉන්නවා. දැන් මේ අපි කියමු උදාහරණයක් හැටියට දියුණු වෙච්ච රටවල්වල සංවර්ධනය වෙච්ච රටවල්වල මේ දේ අපි දකින්නේ නැහැ. ඒගොල්ලෝ නියෝග කරන්න යන්නේ නැහැ හැම කාරණාවක් පිළිබඳව. මොකද ඒගොල්ලන්ගේ ක්‍රමවේදයන් හැම දෙයකටම හදලා තියෙනවා. ඒ ක්‍රමවේදයන් තමයි ක්‍රියාත්මක ක්‍රියාවට නංවන්නේ. ඒ ක්‍රියාවට නංවන්නේ නිලධාරීන්. එතකොට ඒ ක්‍රමවේදයේ නිවැරදිව ක්‍රියාවට නංවනවා නම් ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ක්‍රමවේදයන් නිවැරදිව ක්‍රියාවට නංවන්නේ නැත්නම් ඒගොල්ලන් මැදිහත් වෙනවා. අපේ වෙලා තියෙන්නේ ඒක වෙනස්. අපේ ක්‍රියාවට නංවන්න කවුරුත් නැහැ. ක්‍රියාවට නංවන්න ක්‍රමවේදයක් ඇති කළම නැහැ. අපි උදේ ඔෆිස් එකට ගියන් පස්සේ අපි කාටට කතා කරලා කියනවා මේක තමයි මගේ නියෝගය ක්‍රියාත්මක කරන්න. ඒක ක්‍රියාත්මක කරන්න බැරි නම් ඔයා මේ කාර්යාලේ ඉන්නත් ඕනේ නැහැ එළියට යන්නයි කියලා. ඉතින් එවැනි ස්වරූපයෙන් වැඩ කරන දේශපාලඥයෝ පිරිසක් ඉන්න රටක් මේක. හරි අමාරු එක අතකින් බැලුවම මේවා පිළිබඳව නිවැරදිව තීරුම් බේරුම් කරගන්නට. එතකොට එවැනි මතේ ඉන්න අය පෙළඹෙනවා මේ මේ පුද්ගලයා මේ වැරද්ද කරලා තියෙනවා කියලා ඉක්මනින් තීන්දු තීරණයට එළඹෙනවා. හැබැයි වැරද්ද කරලා තියෙන වෙන කවුරු හරි වෙන්න පුළුවන්. නමුත් අපි එළඹෙන තීන්දුව අපේ ක්‍රියාදාමයේ ඔස්සේ තමයි අපි කල්පනා කරන්නේ. මම හිටියනම් මම දෙන තීන්දුව ක්‍රියාත්මක කරුවා නම් අනිවාර්යයෙන්ම මම ගෙදර යන්න ඕනේ වැරද්දක් සිදු වුණා නම් කියන එක නේ ප්‍රශ්නේ. නිලධාරීන් වැරද්දක් කරුවොත් නිලධාරී වාග් කියන්න ඕනේ. මම මුල ඉඳලම මේ කාරණාව කියලා තියෙනවා. මම මුල සිටම කිව්වා මේ කාරණාවේදී මහා බැංකුවේ පබ්ලික් ඩෙට් ඩිපාර්ට්මන්ට් එකේ නිලධාරීන්ගේ වැරද්ද තමයි මේ හැම දෙයකම මුල. ඒක මම ජනාධිපතිතුමා ඉදිරියේ මහා බැංකුවේ අධිපතිතුමා ඉදිරියේ මං නිබයව මං ඒක අදහස ඉදිරිපත් කෙරුවා. මම කිව්වා තව කාරණාවක්. මං කිව්වා ජනාධිපතිතුමනි මේ කාරණාව එළියට ආවේ වෙන කිසි දෙයක් නිසා නෙවෙයි. මහා බැංකුවේ ඇතුලේ තියුණු කඩදාසියක් එළියට ආපුවේ පමණයි. ඒකෙන් තමයි මේ මේ ගනුදෙනු එළි වුණේ. නැත්තම් 2008 වර්ෂයේ ඉඳලා මේ මේ මම ඉංග්‍රීසි භාෂාවෙන් වචනයක් පාවිච්චි කරුවා මංකි බිස්නස් එක මේ කරලා තියෙනවායි කියලා මේ නිලධාරීන්. ඒක අනිවාර්යයෙන්ම මං ඒ ප්‍රකාශය කෙරුවේ පැහැදිලිවම මට වැටහි ගියා ඒගොල්ලන් ඒකට සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරලා තියෙනවා කියන කාරණාව. හොඳයි. ඔය විදිහේ දීර්ඝ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් විදිහට කොහොම වුණත් රට තුළ මේ මොහොතේ මේ වන විට යම්කිසි ආකාරයක දේශපාලන අස්ථාවරභාවයක් රට තුළ දේශපාලනික උණුසුමක් පැන නැගී තියෙනවා. මේක රට කාර්තිකයකට කොයිතරම් ඇතරම හොඳ විදිහට බලපානවා කියලා අපිට විශ්ලේෂණය කරන්න කොහෙත්ම බැහැනේ. මේක කොයි විදිහටද බලපාන්නේ අපේ රටේ දැන් ආණ්ඩුමය අස්ථාවරභාවය බොහෝ වෙලාවට මේ අපේ දකුණු ආසියානු කලාපයේ රටවලට බොහොම තද බල විදිහටම බලපාන කාරණයක්නේ. දැන් මෙතනත් මතුවලා තියෙන මේ වගේ එකක්මයි. රටේ සංවර්ධනයට නම් මේක කිසිසේත්ම සාධනීය ලක්ෂණයක් වෙන්නේ නැහැ. නෑ කිසිසේත් සාධනීය ලක්ෂණයක් වෙන්නේ නැහැ. කොහොමදත් මේ රජයේ ජනවාරි මාසයේ 8 වෙනි ඉඳලා පීතෝ ඊට පස්සේ අගෝස්තු මාසයේ නව රජයක් පීටෙව්වා. එදා මෙදා අතුර ඒකාබද්ධ කටයුතු කෙරුවේම මේ වැඩපිළිවෙල අස්ථාවර කිරීමේ ක්‍රියාවලියකනේ. එතකොට ඒගොල්ලන් මුල ඉඳලම අවංකව ඉඳලා හොඳ ගමනක් ගිහිල්ලා හදිසි යම් කිසි දෙයක් අනාවරණය කරන අපි විශ්වාසය පළ වෙනවා. පළ විශ්වාසය කඩතුළු වෙලයි කියලා දෝෂාභියෝගයක් නැත්තම් විශ්වාස භංගයක් ඉදිරිපත් කිරීම ගැන මට හිතන්න පුළුවන්. නමුත් එහෙම දෙයක් සිදු වෙන්නේ නැහෙනි. මුල ඉඳලම මේ හැම දෙයක් පිළිබඳවම ඒගොල්ලන් රජය අස්ථාවර කරන වැඩපිළිවෙලකයි නියලුනේ. හැමදාම ප්‍රෙස් කොන්ෆරන්ස්. මම දවසක් මේ එක්තරා මාත්‍යවරයෙක් ගැවුවේ පක්ෂේ මං ගම මේ ප්‍රෙස් කොන්ෆරන්ස් කියන්නේ හැමදාම කියන්න පුළුවන් දේවල් නෙවෙයිනේ. ප්‍රෙස් කොන්ෆරන්ස් කියන එකක් සතියකට එක සැරයක් නැත්නම් දෙසරයක් තියන්න පුළුවන්. හැමදාම මං ගෝ මේ ඕගොල්ලන් කරන්නේම මුළු ලෝකෙටම පණිවිඩ දෙන්න හදනවා. මේ රට අස්ථාවරයි, මේ රට කරගෙන යන්න බෑරකයි මේකයි කියලා. මං ගෝ මතක තියාගන්න මේ කරන්න කරන්න රටටයි හානි කර. ඒ පුද්ගලයන්ට නෙමෙයි හානි කර රටට. මුළු රටටම හානි කරුවන් පස්සේ ජනතාවටයි හානිය සිදුවන්නේ. දැන් අද වර්තමානයේ වුණත් මේවා අහිනකොට මේවා
වර්තමාන මාධ්‍ය තුල මුළු ලෝකයම දැනගන්නවා විනාඩි 10ක් ඇතුළත. එතකොට මිනිස්සු කවුද ආයෝජනය කරන්නේ මේ වගේ අස්ථාවර තියෙනවා නම් කවුද ආයෝජනය කරන්නේ කවුරුත් ආයෝජනය කරන්නේ නැහැ. මේවා පිළිබඳව දීර්ඝ අධ්‍යයනයක නියැලෙන්න දේශපාලඥයෝ නැතිවම ගැන ඉතාම කනගාටුදායකයි. ඕනෑම ප්‍රශ්නයක් විසඳා ගන්න පුළුවන් මේ සුහදව කතා බහ කරලා ඒකනතාවයන් වලට එළඹිලා විශ්වාස බංග යෝජනාවකුත් ඒ ආකාරයටම ගෙනෙන්න පුළුවන්. මොකද ගෙනෙන්න බැරි පුළුවන්. හැබැයි ඒක මිනිස්සු හැටියට සාකච්ඡා කරලා නිහතමානීව කරුණු කාරණා පෙන්නලා දීලා කරන්න ඕන වැඩ කටයුත්ත. මේ ආකාරයට මුලින් ඉඳලම මේ දේවල් කරලා රට අස්ථාවර කිරීමේ ක්‍රියාවලියට අපි සම්පූර්ණයෙන්ම විරෝධය පළ කර යුතුයි. අද රටට වෙලා තියෙන්නේ මේ බුද්ධිමතුන් නැගී සිටීම නැහැ. සිවිල් සමාජයේ බුද්ධිමතුන් නිහඬයි. ඒ හේතුව නිසා තමයි මේ හැම කෙනාම මේ පිළුම් ගහන්නේ. දැන් පාර්ලිමේන්තුවේ බුද්ධිමතුන් ඉන්නවයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. හැන්සාඩ් එක බැලුවාම අපිට වැටෙනවනේ කරන කතා දිහා කලකිරෙනවා. ඉස්සර මා පාසල යනකොට මේ අපේ ඉංග්‍රීසි ගුරුතුමා ඉන්නවා දේවදාසන් නේද? අද ජීවතුන් අතර නැහැ. අපි දෙවි කෙනෙක් හැට සැලකුවම කොට අපිට ඉංග්‍රීසි භාෂාව දෙවන්ත වූ ඉංග්‍රීසි භාෂාව අපිට හොඳට පහදලා දීලා අපිට දැනුම ලබා දුන්නානේ. එතුමා කියනවා යුරි හැන්සාඩ් කියලා. හැන්සාඩ් එක පරිශීලනය කරන්නයි කියලා කියන්නේ. දැන් නම් පාර්ලිමේන්තුවට ළමයි එකගෙන යන්නත් බෑ. ළමයි ඉන්නවා කියලා මතක් කරලා දෙන්න සිද්ධ වෙන තත්ත්වයක් තියෙනවා ගැලරියේ ළමයි ඉන්නවා කියලා. දැන් එහෙම තැනකට ගිහිල්ලා තියෙන දේශපාලන සංස්කෘතියක් වෙනස් කරන්න ඒක දවසින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක සාකච්ඡාවකින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැබැයි අපිට පුළුවන් පුංචි උත්සාහයක් දරන්න. අපි මේ කරමින් ඉන්නේද අපි වඩා යහපත් සමාජයක් ප්‍රාර්ථනා කරනවා නම් අපි ඒ වෙනුවෙන් වැඩ කටයුතු කරන්න ඕනේ. ඒකයි මේ කතා බහත් මේ විදිහට අපි කරගෙන යන්නට අදහස් කරන්නේ සංවාදය හරහා. ඔබතුමා 1994 වසරේ පාර්ලිමේන්තුවට පත්වන විට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනියට එතුමියගේ ආණ්ඩුවට තිබුණේ එක සරල බහුතරයක් පමණයි 225න් 113 112යි අවුරුදු 6ක් ගෙනිච්චා. මේ දැනුණු ආතතිය මේ දැන් අපි මේ මොහොතේ පත්වෙන ආතතිය වගේ දේවල් ඒ කාලේ දැනුනේ නැහැ. එහෙම ඒවා තිබුණේ නැහැ. ඒක ඔබ ඒ අධ්‍යක්ෂපු මන්ත්‍රීවරයෙක් විදිහට අද සහ එදා සම්මන්ත්‍රණය කරන්න කොහොමද? දැන් මම කල්පනා කරුවා දැන් අද වර්තමානයේ ඒ තත්ත්වය තුන නම් මෙලහකට විශ්වාස භංග යෝජනා 50ක් විතර ඇවිල්ලා. එකම ඡන්දයයි අවුරුදු 6ක්. මතක තියාගන්න එක ඡන්දයක් කියන්නේ මේ මන්ත්‍රීවරුන්ට විදේශගත වීමත් අමාරුයි. එතකොට මේ රිචඩ් පතිරණ මහත්මයා මේවා බොහොම සැලසුම් සහගතව තමයි න්‍යාය පත්‍රයට ඇතුල් කරන්න ඕන දේවල් පිළිබඳව පක්ෂ නායකයෝ සාකච්ඡා කරලා ඒ වකවාණු වල සියලු දෙනාම ඉන්න දවස්වල සමහර තීන්දුව ගන්න ඕන ඡන්ද තියෙන ඕන ඒ දවස්වලට යොමු කරලා වැඩ කටයුතු කරනවා. ඉතින් අපි විදේශ චාරිකාවටත් සම්බන්ධ වුණා, රටේ වැඩවලටත් සම්බන්ධ වුණා, හැම රැස්වීම වලටම සම්බන්ධ වෙලා දායකත්වය ලබා දුන්නා. හැබැයි චන්ද්‍රිකා මැතිනියට පුළුවන් වුණා එක බෞතර ඡන්දයකින් අවුරුදු 6ක් ගෙනියන්න. කිසිම ප්‍රශ්නයක් නැතුව මම කියන්නේ මේ ප්‍රශ්න තුනේ නැහැ කියලා. ප්‍රශ්න තියුණා. නමුත් ඒවා සමනය කිරීමේ හැකියාව එතුමියට තියුණා. බොහෝ වෙලාවට එතුමිය කාන්තාවක් නිසා ඒවා සමනය කිරීමේ හැකියාව උත්තින්ද ඇති කියලා මම විශ්වාස කරනවා. සහ ඒවත් සමගම මේ රාජතාන්ත්‍රික භාවයේ උසස් භාවයක් තව දුරටත් අපේ සමාජය තුළ ඇති කරගත යුතුයි නේද කියන කාරණාව පිළිබඳව අපි කතා බහ කරමු, අවධාරණය කරගනිමු. ඔබතුමා සමග කතා බහ කරන විට අපිට බොහෝ ශාස්ත්‍ර පිළිබඳව අවධානය යොමු කරන්නට පුළුවන්. දේශපාලනඥයෙක් පමණක් නෙවෙයි, ඒකාතිකෙන් ගත්තොත් මෙතුමා කලෙක ටවර්හොල් රංගහල පදන මේ සභාපතිවරයා අධ්‍යක්ෂවරයා සමවෙන අධ්‍යක්ෂවරයාලෙස පවා කටයුතු කරනවා. අපි එහෙම සොඳුරු කතා බහකටත් මේ කතා බහෙන් ගෙනියන බවට, එතුමාගේ කලාකාමීත්වය පිළිබඳව තවත් බොහෝ දේවල් කතා බහ කරන බවටත් ඔබට මතක් කරනවා. දැන් ඔබතුමා අර කියමින් හිටියා මේ උත්තර දේශපාලනඥයන් පිළිබඳව ඉතාම යහපත් දේශපාලනඥයන් සහ දේශපාලන සංස්කෘතියක අවශ්‍යතාවය අපේ කතා බහේදී කියවෙනවානේ. ඒ නිසාම ඔබතුමා මෙතනට ආපු වෙලාවේ අපිට අමතක කරන්නට බැහැ ඔබේ දේශපාලන ගුරුවරයා පිළිබඳවත් මතකයේ අවදි කර ගැනීම. මොකද මේ 25 වන සංවත්සරය තියදෙන නිසාම දිවංගත ලලිත් ඇතුළත් මුදලි ශ්‍රීමත් ආනන්ගේ. ඔබ ඇතුළත් මුදලි අමතුමා කියන්නේ දැවන්ත චරිතයක්. මගේ දැනීමේ හැටියට
රටේ ප්‍රශ්නවලට ප්‍රායෝගික විසඳුම් ලබා දෙන්න පුළුවන් නායකයෙක්. ඕනෑම ප්‍රශ්නයකට විසඳුම් ලබා දෙන්න පුළුවන්. එතුමා තුළ තිබිච්ච බුද්ධි මහිමය දැවන්තයි. එතුමාගේ ක්‍රියාශීලීත්වය දැවන්තයි. දැන් උදාහරණයක් හැටියට එතුමා මහජනතාව හමු වෙනවා සතියට දවස් 3ක්. උදේ 6ට එන්නේ කාර්යාලයට. හැබැයි එතුමාගේ ප්‍රතිපත්තියක් තියුණා. 9යි 3:30යි අතර අමාත්‍යාංශයේ රාජකාරි භවනයි. වෙන තැන්වල රාජකාරි නැහැ. උත්සව නැහැ. 9යි 3යි අතරේ 3:30 අතරේ වෙන කිසි දෙයක් නැහැ. ඒ තරම් කැපවීමකින් කටයුතු කරපු නායකයෙක්. අපි එතුමත් එක්ක දවසක් ඉන්නවයි කියන්නේ මාස 12ක දේවල් ඉගෙන ගන්නවයි කියන කාරණාව. ඉතින් අපි සම්බන්ධීකරණ ලේකම්වරයෙක් හැටියට එතුමා යටතේ අවුරුදු 10ක් 11ක් කාල පරිච්ඡේදයක්. විශාල දැනුමක් අපිට ලබා දුන්නා. හැමදේම ඉගෙනුවා. මේ මොහොතේ අපි එතුමාගේ රූප රාමු පෙළක් නරඹමින් මතකයේ අවදි කරගනිමින් තමයි එතුමා පිළිබඳව සාකච්ඡා කරන්නේ. ඔබ ඒ වසර 12ක කාලය තුළ ලැබුවත් දැකීම් බොහොම සුවිශේෂී අත්දැකීම් තියෙන ඔබට බෙදා හදා ගන්නට එතුමා. ඒ කියන්නේ මේ එතුමත් මුලමතුමා කියන්නේ පුදුමාකාර දේශපාලඥයෙක්. එතුමත් එක්ක වැඩ කරනකොට එතුමාගේ තියෙන සුවිශේෂී ගුණය කවුරු හරි එතුමාගේ තීන්දුව වලට විරුද්ධ නම් ඒව පිළිබඳව කතා කරන්න ඕනේ, සංවාද කරන්න ඕනේ, වාද කරන්න ඕනේ. දැන් මම හිතනවා මේ මං තරම් එතුමත් එක්ක වාද කරලා නැති ඇති. ඒ කියන්නේ එතුමාගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ වෙන කවුරුත් නිලධාරීන් කොහොමටත් ඒ තරම් දුරට වාද කරන්න යන්නේ නැහැ. වාද කරන අවස්ථාවක් තියෙනවලු. ලේකම්තුමා හිටන් වාද කරනවා. ඒ කාලේ හිටියේ ලක්ෂ්මන් ඩිමෙල් අද එතුමා ජීවතුන් අතර නැහැ. නමුත් ඒ ගුණය එතුමා තුළ තිබුණා. එතකොට මොකද එතුමා හැමදාම විශ්වාස කරපු දෙයක් වාද කිරීම තුළ තමයි හොඳම විසඳුම එළියට එන්නේ කියන කාරණාව. හැබැයි ඉතින් ඔය ආකාරයටම එතුමාගේ සියුම් උපහාසයකුත් තියෙනවා. ඒකත් මම කියනවා වරක මේ යම් කිසි කරණක් පිළිබඳව මම වාද කරනකොට එතුමා මට කියනවා මට ලාල් කියලා කතා කරන ලාල් මේ ඔය වාද කරනකොට සමහර වෙලාවට බොහෝ කරුණවල අවබෝධයක් නොමැති බවත් පෙන්වෙන්න පුළුවන් කියලා. එතකොට මම එකපාරට මෙතුමා මම මොකද මේ කතාවයි තේරුම්. නෑ නෑ මම මේ කිව්වේ එහෙම දෙයක් වෙන්න පුළුවන් කියලා. ඒක තමයි එතුමාගේ උපහාසය. ඔව් ඒ බොහෝ කාලයකට උඩදී මම හිතන්නේ උපහාසාත්මක කතාවෙන් පසු ඔබ ජීවිතේ තවත් බොහෝ දේ ඉගෙන ගන්නට ඇති. එහෙම කෙනෙක් ගැනයි අපි කතා කළේ ලලිත් ඇතුළත් මුදලි මහතා පිළිබඳව. අපි අපේ රටේ අධ්‍යාපනය පිළිබඳව කතා බහ කරද්දී අපිට එකපාරටම මතක් වෙන නම් කිහිපයක් තියෙනවා. දේශපාලනඥයින් ගැන කතා කරත් අධ්‍යාපනයට සේවයක් සැලසපු අය ගැන කතා කළත් අපිට කන්නංගර මහත්මයා ගැන කතා මතක් වේවි, බදුදින් මොහොමඩ් මහත්මයා ගැන මතක් වේවි, ඉරියගොල්ල මහත්මයා ගැන මතක් වේවි. හැබැයි අද වන විට වර්තමානයේ මාහපොළ ශිෂ්‍යත්වයේ ප්‍රතිලාභ ලබන දරුවන්ට පවා අමතක වී තියෙනවා. ලලිත් ඇතුළත් මුදලි මහතාගෙන් ලැබුණු සේවය, ලලිත් ඇතුළත් මුදලි මහතා කළපු සේවය අපේ උසස් අධ්‍යාපනයේ වෙනුවෙන් ඇතැම් මාහපොළ ශිෂ්‍යත්ව ලාභීන්ට පවා. ඔය ඉතින් මම හිතන්නේ ඔබතුමිය මේ සඳහන් කරන ඇති මම ඔබ ගැන කතා කරන්න එක දවසකුත් මගේ පුවත්පත් කලාවේදී කැහුවම් මම ඒකට උත්තර දෙන්න කැමති වුණේ නැහැ. මීට මාස ගණනාවකට ඉහතදී එතුමා වෙනුවෙන් කෘෂි විද්‍යාපීඨයේ ගොඩනැගිල්ලක් නම් කරන්න සැලසුම් කරපු අවස්ථාවේ ඒ සමරුපලකය කඩා බිඳ දමා තිබුණා මේ දරුවෝ. ඉතින් මම කල්පනා කරුවා හරි වේදනාවක් ඇති වුණා ඒ පුවත ඇහුවා. මම කල්පනා කරුවා මේ දරුවම තමයි මහපොළ ශිෂ්‍යත්වය ලබන්නේ. එවැනි ශිෂ්‍යත්වය ලබන දරුවම තමයි මේ ආකාරයට වැඩ කටයුතු කර ඉතින් මගෙන් යම් කිසි ඒ පිළිබඳව සටහනක් ලබා ගන්න කැමති වුණාට මම කැමති වුණේ නැහැ. මං කව දැන් ඕක වෙලා ඉවරයි, ඔක ගැන කතා කිරීම ඵල රහිතයි කියලා. නමුත් විශාල වේදනාවක් ඇති වුණා ඒක ඇහුවාම. අද දරුවෝ ඒ තත්ත්වයට වැටලා තියෙන්නේ මොන හේතුව නිසාද කියලා මා දන්නේ නැහැ. අපි පාසල් යන අවධියේදී අපිට ගුරුවරු නෙවෙයි දෙවිවරු හිටිය අපිට. ඒ හේතුව නිසා තමයි අද අපිට මේ ඔළුව කෙලින් තියාගෙන ඕනෑම සමාජයකට ගිහිල්ලා කටයුතු කරන්න පුළුවන්. ඕනෑම රටකට ගිහිල්ලා කටයුතු කිරීමේ හැකියාව තියෙනවා අපිට. ඇයි? ඒවා හැම දැනුමක්ම අපිට ලබා දුන්න නිසා. එතකොට ඒ ගුරුවරු අපිට හැම දෙයක්ම දැනුමක්ම ලබා දුන්නා. දැන් උදාහරණයක් ඇටියට අපි පාසල් යන අවදීදී බිත්ති හතරට මැදි වෙච්ච පොතේ අධ්‍යාපනය නෙවෙයි ලැබුවේ අපි.
ඒක මං දකිනවා විශාල වෙනසක් හැටියට. අපි නොඑක් දේවල් ගැන ඉගෙනගෙන ගත්තා. නොඑක් දේවල් අපිට ඉගෙනනවා. දැන් උදාහරණයක් හැටියට අපේ ගුරුවරයෙක් හිටිය අරිසෙන් අවබුදු ශූරීන් සිංහල භාෂාව සාහිත්‍ය උගන්වන්න. පන්තියට ආවම ගදාන්නේ වාරි ශිෂ්ටාචාරය පිළිබඳව පෙර රජදරුව ගැන කතා කරනවා. මේවා පිළිබඳව දැනුමක් අපිට ලබා දුන්නා. කෘෂිකර්මාන්තය පිළිබඳව දැනුමක් අපිට ලබා දුන්නා. ඒකට මේ අපි ඇලුම් කරන්න ඕනේ කියන හැඟීම අපිට ලබා දුන්නා. මහජනතාවට සේවය කරන්න ඕනේ කියන හැඟීම ලබා දුන්නා. දුප්පත් මිනිහ ගැන කල්පනා කරන්න ඕනේ කියන හැඟීම මේ ඔක්කොම අපිට ලබා දුන්නේ පාසල් අවදීදී. ඒ හේතුව නිසා තමයි අපි අංග සම්පූර්ණ මිනිසුන් බවට පරිවර්තනය වුණේ. අපි අංග සම්පූර්ණ මිනිසුන් බවට පරිවර්තනය වුණේ විභාග සමත් වෙලා නෙවෙයි. අංග සම්පූර්ණ මිනිසුන් බවට පරිවර්තනය වුණේ ඒ ලබා දුන්න දැමුණ. දැන් මට මතකයි අරිසෙන අවබුදුස මේ ශ්ලෝක උගන්වනවා. ඉතින් අපි ඒ කාලේ කල්පනා කරා මොනවටද මේ ශ්ලෝක ඉගෙන ගන්න කියලා. හැබැයි පස්සේ කාලෙක ප්‍රයෝජන වුණාද ඒවා? පස්සේ කාලේ ප්‍රයෝජන වුණා කියන්නේ මේ නගර සභාවේ වැඩ කටයුතු කිරීමේදී මේ සමහරලාට මන්ත්‍රීවරුන්ගේ හැසිරීමේ වෙනසක් වුණාම මූලාසනයට පවා දොස් කියනකොට මේ මම ශ්ලෝකයක් කියලා තේරුමත් කියන්න කියලා දෙනවා. ඉතින් විශාල සිනාරැල්ලක අවිපක්ෂයේ සිනාරැල්ලක මේව කළා තමයි අවසන් වෙන්නේ. ඊට පස්සේ දැන් තවත් සිදුවීමක් වුණොත් පසුගිය දවසක මම හැව ශ්ලෝකයක් කියන්නද කියලා එතුමාලා කියනවා වඳින්නම් ශ්ලෝක නම් කියන්න එපා කියලා. ඉතින් ඒවා ඒ දැනුම අදත් අපිට බෙහෙවින් ප්‍රයෝජන වෙනවා. හැබැයි ඒ කාලේ සෝක කිව්වා අපිට කවදා හරි දවසක මේවා ඕගොල්ලන්ට ප්‍රයෝජනවත් වෙයි කියලා. ඒ කතාව නිවැරදි. ඒ කියන්නේ අවුරුදු 45කට විතර ඉස්සෙල්ලා කියපු කතාවක් මේක. නමුත් ඒවා ප්‍රයෝජනවත් වුණා. දැනුම මොන මොහොතක හරි ඔබේ ජීවිතයට වැදගත් වෙනවා. එය මේ මොහොතේ එහෙමත් නැත්නම් හෙට දවසේ ඔබට මුදල් කරන්නට බැරි වේවි. හැබැයි ඊට වඩා ලොකු දේවල් ඔබේ ජීවිතයට දැනුම ඔස්සේ ලබා ගන්නට හැකියාව ලැබේවි. අපි දැනුවත් සමාජයක් වෙනුවෙන් මේ කතාබහ වෙන් කරන්නේ සංවාදයෙන් නැවතත් මුණ ගැහෙමු.